අයිබුවන් වැටුප් පිෂමතා සහ තවත් අවශේෂ කරුණු කිහිපයක් පදනම් කරගෙන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආරම්භ කරපු වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වෙනකොටත් උත්තරයක් නැතුව අකණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා මේ මොහොත වන තාක්කල් ගුරුවරුන්ගේ ඉල්ලීම්වත් විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වත් ඒහා අනුබද්ධිත අවශේෂ ඉල්ලීම් සම්බන්ධයෙන් වත් ආණ්ඩුව මැදිහත් වෙන්න කටයුතු කරලා නැහැ මේ අස්සේ අලුත් සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ සංවාදයේ ශීර්ෂය තමයි හෙඩිම තමයි මුං ගුරුවරුද කියන ප්‍රශ්නේ සමහර වැඩ දිහා සමහර දේවල් දිහා බලාගෙන ඉන්නකොට සමහර දේවල් දකිනකොට ඔබට මට අපි හැමෝටම සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඇත්තටම මුං ගුරුවරුද කියලා ප්‍රශ්නයක්. හරි. මුං ගුරුවරුද කියන ප්‍රශ්නේ හිතන්න එහෙම එකකට අපි පොළඹවන කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඔන්ලයින් අධ්‍යාපනය ඉගෙනීමේ කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ගුරුවරු ඉවත් වෙන්න තීන්දු කිරීම. දෙක මේ ගුරුවරු හැසිරෙන විදිහත් එක්ක කාට හරි මුං ගුරුවරුද කියන ප්‍රශ්නය ආවොත් ඒකෙත් වරදක් නැහැ. මේ ප්‍රශ්න සහ මේ මාතෘකා කරලියට ගෙනාපු ප්‍රධාන සිද්ධි දෙකක් පදනම් කරගෙන අපි බලමු ඇත්ත වශයෙන්ම මේකේ මෙහෙට සහ මෙහෙට වාසි අවාසි මොනවද තියෙන්නේ කියලා. එක ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වීම. මම මේ ගැන කලින් වීඩියෝ එකක ටිකක් දීර්ඝව කතා කරලා තිබෙනවා. කොවිඩ් පළමු දෙවෙනි තුන්වෙනි රැලි ආපු වෙලාවල් වල ආණ්ඩුවට පාසල් වසා දැමීම හැර පාසල් වසා දැමීමේ ප්‍රතිඵලයක් හැටියට ගෙවල් වල අතරමං වෙන, ගෙවල් වල අනාථ වෙන, ගෙවල් වල අධ්‍යාපනිකව සරණාගත වෙන දරුවන්ට කොහොමද අධ්‍යාපනය ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ආණ්ඩුව කරපු එකම දේ බියතුරු ටික අරගෙන ගිහිල්ලා ඉස්කෝල ටික වහලා දාලා වේදන ගහලා දින නියමයක් නොමැතිව පාසල් වසා දැමීම. ලෝකෙ බොහෝ රටවල් මේ කොරෝනා අර්බුදයත් එක්ක අනිත් ක්ෂේත්‍රයන් වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේත් බරපතල අර්බුදවලට මුහුණ දුන්නා. ලෝකෙ අනික් රටවල් කොහොමද මේකට හරියට ෆේස් කරේ? පළමු රැල්ල ඇවිල්ලා පළමු වතාවට පාසල් වැහුවට පස්සේ ලංකාවට වගේම අනික් හුඟක් රටවල් වලට දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ප්‍රමුඛතා ලයිස්තුවේ හැම වෙලාවෙම තිබුණේ දෙවෙනි තුන්වෙනි උප ප්‍රධාන කාරණා හැටියට. උන්ගේ ප්‍රධානතම අරමුණ බවට පත් වුණේ මේ වසංග ව්‍යාප්ත නොවි නවත්වා ගැනීම. ලංකා ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීම උනේ ප්‍රමුඛතම පරමාර්ථය උනේ ඒකද කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද ලංකාව උත්සාහ කළා සහ වැඩ කරමින් හිටියා පාර්ලිමේන්තු මහා මැතිවරණයක් සඳහා. ඔබට මතකයි සැප්තැම්බර් මාසේ කල්පිරෙන්න තිබ්බ පාර්ලිමේන්තුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අමනෝඥ තීරණයක් නිසා මාර්තු මාසෙදී විසිරුවා හැරලා මේ පැන්ඩමික් එකක් අස්සේ පුදුමාකාර නැටුමක් නැටුවේ මේ ඡන්දෙ කොහොම හරි තියාගන්න. හරි අපි ඒක අමතක කරමු. දැන් ලෝකේ අනික් රටවල් මොනවද පළවෙනි රැල්ල ඇතුලේ කරේ? පළවෙනි රැල්ලත් එක්ක උන් තේරුම් ගත්ත කාරණාවක් තමයි කොවිඩ් වසංගතය කියන එක මේ සුමානකින් දෙකකින් මාසකින් ඉවර වෙන කෙලියක් නෙවෙයි කියන එක. ඒකේ ප්‍රතිඵලයක් හැටියටම ඔවුන් විවිධ උපක්‍රම පාවිච්චි කරා. ඔන්ලයින් අධ්‍යාපනය, ඩිස්ටන්ස් ලර්නින් සහ විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන්න සමහර ආණ්ඩු කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන්ට අවශ්‍ය කරන ටැබ්ස්, ලැප්ටොප්, ෆෝන්ස් මිලදී ගැනීම සඳහා වෙළඳ පොළ තුල මේවාට අනිසි වටිනාකමක් නිර්මාණය නොවන පරිදි මිල කළමනාකරණය කිරීම සඳහා රාජ්‍යයන් මැදිහත් වුණා. ඒ වගේම දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන පහසුකම් සපයන සමාගම් සමග එක්ව ඩේටා ලාභදායී සේවාවක් බවට පත් කරනු ලැබුවා. නමුත් ලංකාවේ ඩේටා බිස්නස් එක දෙවෙනි උනේ ක්වොරන්ටයින් බිස්නස් එකට විතරයි. හෝටල් නිරෝධායන ජාවාරම තරම්ම ඩේටා ජාවාරමද ලංකාවේ අතිශයින්ම ඉහළින් ව්‍යාප්ත වෙච්ච අවධියක් තමයි මේ කොවිඩ් වසංගතික තත්ත්වය. බොහෝ දුක් ගැනවිලි තිබුණා. මාසකට රුපියල් 15000 20000 වගේ බිල් ගෙවාගෙන එහෙම වැඩ කිරීමේ හැකියාවක් තිබෙනවද? මේ ඩේටා මිල ගණන් කළමනාකරණය කිරීම සඳහා මේ මොහොතේද ආණ්ඩුව හෝ රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. පහුගිය සතියේ මම දැක්කා සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා ලෝකේ අඩුම ඩේටා ස්පීඩ් එකක් තියෙන රටවල් කිහිපය අතරේ ලංකාව ඉන්නවා කියන කාරණාව. හැබැයි ජනාධිපතිවරයාට අනුව ඉස්කෝල 10000කට ෆයිබර් ඔප්ටික් පහසුකම ලබා දී තිබේ. ඒ වගේම ආණ්ඩුවට රූපවාහිනී නාලිකා ගණනාවක් තිබෙනවා. ගුවන් විදුලි නාලිකා ගණනාවක් තිබෙනවා. අර්ධ රාජ්‍ය රූපවාහිනී සහ ගුවන් විදුලි. ඒ වගේම ආණ්ඩුවටත් වඩා ආණ්ඩුවේ වගේ තිබෙන රූපවාහිනී නාලිකා. ඒවා පුද්ගලික ඒවා නෙමෙයි ඇත්තටම ආණ්ඩුවේ ඉන්නේ ඒ නාලිකා ඇතුලේ. එතකොට මේ වගේ නාලිකා ගණනාවක් තියෙනකොට අධ්‍යාපනය සඳහා ලංකාවේ පුළුල් ආවරණයක් සහිත රූපවාහිනී නාලිකාවක් පූර්ණකාලීනව වෙන් කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තිබුණා. නමුත් ආණ්ඩුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය නායකින් හැටියට ජනාධිපතිවරු, අගමැතිවරු මේ කිසිම කෙනෙක් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙම දෙයක් කරන්න ඕන කරන්න පුළුවන් කියලාවත් කල්පනා කරන්න කටයුතු කරනු ලැබුවේ
නැහැ. අදද මේ මොහොතේද දරුවන්ට දුරස්ත සංනිවේදන පහසුකම් හෝ වෙනත් යම් තාක්ෂණයක් පාවිච්චි කරලා අධ්‍යාපනය ලබා දෙනවායි කියන කටයුත්ත සඳහා ආණ්ඩුවේ මැදිහත් වීම අතිශයින්ම පහළ මට්ටමක තිබෙන්නේ. කොටින්ම කියනවා නම් කොතලාවල පනත සම්මත කරගන්න ආණ්ඩුවට තියෙන උනන්දුව ඒකක 100ක් නම් ඔන්ලයින් සහ ඩිස්ටන්ස් ලර්නින් ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ට ඉගැන්වීමට ආණ්ඩුවට තිබෙන උවමනාව බර තැබීම ඒකක එකක මට්ටමේ විතර පවතින්නේ. ආණ්ඩුව ඇත්තටම මුකුත් කරන්නේ නැති තරම් ආණ්ඩුව මුකුත්ම කරේ නැති තරම් මෙවැනි පසුබිමක තමයි ගුරුවරු ඔන්ලයින් এডুকেෂන් වැඩසටහන් පටන් ගත්තේ. එතකොට මේ ගුරුවරු ඔන්ලයින් පටන් ගත්තේ කොහොමද? ඒ ගුරුවරු ඒ සඳහා විඳින දුක් මොනවද? දරුවන් මේ ඔන්ලයින් අධ්‍යාපනයේදී මොනතරම් දුකක් විඳිනවද කියන කාරණාව මම ඔබට ආයෙ ආයෙ කියන්න ඕනේ. ඒක ඔබ අත්විඳිනවා සහ ඔබ ඕන තරම් මේක දැකලා තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල් වල අධ්‍යාපන යම් ප්‍රමාණයක කඩාවැටීමක් සිද්ධ වුණා අනෙක් හැම අංශයක් වගේම. නමුත් මාස දෙකක් තුනක් ඇතුලේ ඔවුන් ඒ සඳහා සොලියුෂන්ස් හොයාගත්තා. ඔවුන් ඒවට ගියා. ඔවුන් ඒවා ඉම්ප්ලිමන්ට් කරා. අද ඊටාම සාර්ථක ලෙස ලෝක වසංගතයක් නෙමේ ලෝක යුද්ධයක් ආවත් දරුවන්ට gedara ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේද ලෝකේ නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය ආණ්ඩුව ඉතාම ඉහළ මැදිහත්වීමක් සිද්ධ කරලා තිබෙනවා. කාට හරි කියන්න පුළුවන් වසංගතයේ ASCII අපිට ඔවා කරගන්න බෑ මේ අපිට ප්‍රයොරිටි තිබුණේ වසංගතයේ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයට වසංගතෙත් එක්ක කරන්න තියෙන මගුලක් නෑනේ. අධ්‍යාපන අමාත්‍යාංශය වැක්සින් ගහන්නද? අධ්‍යාපන අමාත්‍යාංශය ක්වොරන්ටයින් වැඩේට දායක වෙන්නද? අධ්‍යාපන අමාත්‍යාංශය එහෙම නැත්තම් වෙන මොනවා හරි කරන්නද මේකට අදාළව? ඇඳන් හදන්නද? රෙදි හොදන්නද? වසංගතයක් ආවට පස්සේ මුල් කාලේ දැඩි කුණාටුවකට අහුණා වගේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක ඒක සාමාන්‍ය දෙයක්. එය සමාව දිය හැකි තත්වයක්. නමුත් මේක ටිකක් යනකොට මේ සම්බන්ධ පෙරීම් කරනකොට මේකත් එක්ක ජීවත් වෙනකොට හැමෝටම තේරුම් ගන්න ඕනි සෞඛ්‍ය මාත්‍යංශය ඒගොල්ලන්ගේ වැඩේ කරන්න ඕනි අධ්‍යාපන මාත්‍යංශය ඒගොල්ලන්ගේ වැඩේ කරන්න ඕනි මේ කොරෝනා එකක් පිට දාලා ගෙවල් වල චූන් එකේ ඉඳලාවිල්ලා මේ පැන්ඩමික් එකකින් හින්දා මුකුත් කරගන්න බැරි වුණානේ කියලා කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි තාක්ෂණිකවත් ක්‍රමෝපායික වශයෙන් උත් ආණ්ඩුව දැක්විය යුතු දායකත්වය මේ සඳහා දක්වා නොමැත. ගුරුවරුන් මේ වර්ජණය හරහා වගකීම් පැහැර හැරන තිබෙන ප්‍රමාණය ඒකක එකක් නම් ආණ්ඩුව විසින් පැහැර හැරනු ලැබී වගකීම් වල ප්‍රමාණය සියයක් බව අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම මේ වැටුප් විෂමතා ප්‍රශ්නය අද ඊයක එන ප්‍රශ්නයක් නෙමෙයි. මේ වැටුප් විෂමතා ප්‍රශ්නය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් එක්කම ඊටම පුළුල්ව සාකච්ඡාවට භාජනය වුණා. ඇත්තටම අපි දැක්ක ඡන්ද ප්‍රතිඵල අනුව තපල් ඡන්දවල වැඩි රාජ්‍ය සේවකින් ප්‍රමාණයක් මේකෙන් සැලකියුත් ප්‍රමාණයක් ගුරුවරු මේ වර්තමාන ආණ්ඩුවට ඡන්ද දීලා තිබෙනවා දේශ ප්‍රේමය නිසා හරි සිස්ටම් චේන්ජ් හරි ඔරකල් හරි දැඩි විනය හරි මොනවා හරි එකකට ඔන් ඡන්ද දීලා තිබෙනවා විශේෂම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඡන්දය දිනා ගැනීමේ යාන්ත්‍රණයේදී ඔන් ආණ්ඩුව එවකට අපේක්ෂකයන් ලබා දුන්න පොරොන්දුව තමයි මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා අයින් කරන්න කටයුතු කරනවාය කියන කාරණාව. මේ සම්බන්ධයෙන් ඉතාම ප්‍රසිද්ධ ප්‍රකාශයක් සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා ඔබ දැකලා ඇති. බඳුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට හිටපු වෙලාවේ උන් සඳහන් කරනවා මහින්ද රාජපක්ෂගේ පළවෙනි අයවැයේ පළමු ප්‍රමුඛතා අතර අනිවාර්යෙන්ම අයවැය ගේන යෝජනාවක් තමයි ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කරනවාය කියලා. බඳුල දැන් මාධ්‍ය ප්‍රකාශකත් නෙමේ මහින්ද රාජපක්ෂ දැන් මුදල් ලැබෙතිත් නෙමේ. හැබැයි ගුරුවරුන්ට තිබ්බ ප්‍රශ්නේ විදුහල්පතිවරුන්ට තිබ්බ ප්‍රශ්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ තිබ්බ ප්‍රශ්නේ ඒක එහෙම්මමයි. මේ ගුරුවරුන්ගේ වර්ජණය මැද්දේ කොළඹ ඉතාම සාර්ථක ගුරු උද්ඝෝෂණයක් පැවැත්ුණා. මේ උද්ඝෝෂණයේදී කාගේත් අවධානය දිනාගත්ත කාරණාවක් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බොස්. ඔව් ගෝඨාභයගේ බොස් නිශංක සේනාධිපතිට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ඉල්ලගෙන කාපු අකරතැබ්බේ. මේක වෙන මොකක්වත් නෙමෙයි. මේක ඊටාම සැලසුම් සහගතව නිශංක සේනාධිපති පොරක් වෙන්න මේක මැද්දෙන් ඇවිල්ලා බැහැලා එළියට ඇවිල්ලා කතා කරලා නිකන් කොලිවුඩ් චිත්‍රපටියක වීරයාගේ චරිතය රඟපාන්න තමයි නිශංක ඔතෙන්ට එන්නේ. නිශංක විශ්වාස කරන දෙයක් තමයි නිශංක ගැන දන්න අය දන්න කතාවක් තමයි. නිශංකගේ පොඩි ඔළුවේ අදහසක් තියෙනවා. මම සල්ලිකාරයෙක්. මගේ සල්ලි වලට අනික් හැමෝම යටයි. සමට ඕන එකෙක්ව සල්ලි දීලා ගන්න පුළුවන් කියන කතාව. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ. එතකොට දැන් ওই විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්මින ජයනාත් කොළඹගේ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්න කාර්ය මණ්ඩල ප්‍රධානියා හැටියට හඳුන්වන එගොඩ වෙලව කිංස්ලි රත්නායකව සුදේව හෙට්ටිආරච්චි. එතකොට ජනාධිපති මාධ්‍යංශයේ රොත්තක්ම සල්ලි දීලා අරගෙන මේ නිශංක සේනාධිපති මහ විශාල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක මැද්දට බැහැලා වීරයා වෙන්න හදලා ටොකු ඇනලා කලිසමෙන් ඇදලා කිචිකවලා
එහෙම කරලා වාහනේ අතුරුවල දාලා පලයන්ට කියලා එලවගත්තට පස්සේ ඈතට ගිහිල්ලා මේ Facebook එකටයි Facebook pages වලටයි website වලටයි සල්ලි දදා මුංගුරුවරුද කිය කිය ආහා යන්නේකේ තේරුමක් නැහැ. ඒ කැම්පේන් එක ඊටම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් ඔව් මිලදී ගත්ත web අඩවි කීපයක් මිලදී ගත්ත Facebook pages සහ මිලදී ගත්ත පුද්ගලයන් ගණනාවක් සිටිනවා. එතකොට දැන් උන් දිග දිග හැලී social media ඇතුලේ පතුරවමින් සිටිනවා. ඔය ලියන අයගේ වශයා කරන අයගේ වගේ දාන අයගේ දෙමව්පියොත් ගුරුවරු ඕන තරම් ඇති. දෙමව්පියොත් විදුහල්පතිවරු ඕන තරම් ඇති. තමන්ගේ බිරිඳ සැමියා ගුරුවරු විදුහල්පතිවරු වෙලා ඇති. සමහර වෙලාවට මේ තමනුත් තමන්ටත් ඇත්තරම මේ වැටුප් විෂමතාවය සහ මේ අධ්‍යාපනික ප්‍රශ්න නිසා අරපුදයකට මුහුණ දෙමින් සිටියේදී මේකට එකහෙලා සහාය දක්වන්න හැකියාවක් නැහැ. මොකක් දවුල? අපේ ආණ්ඩුවනේ. එතකොට අර අඳින්න නැතත් කණ්ඩ නැතත් බුදියන්න තනක් නැතත් හිසට වහලක් නැතත් බොණ්ඩ ඇල්ලතුර පොදක් නැතත් කණ්ඩ හාල්ලටයක් නැතත් නම්බුවට කුඩයි අපේ ආණ්ඩුවට විරුද්ධව අවි අමෝරණ එක පැත්තකින් විලිලැජ්ජාව අනික් පැත්තෙන් වහල්කම අපේ ආණ්ඩුව යෝජනාවක් ගෙනාවොත් ඒක බේරගන්න රෙදි නැතුව බඩිගින්නේ පිපාසාවේ ඉඳ හිටින්න තනක් නැතුව වුණත් අපි කැප වෙලා ඉන්නා වගේ හැඟීමක් තියෙනවා. ඒකට මේ හැඟීම තියන අය ඊටම දරුණුවට මේ කැම්පේන් එක ඇතුලේ බැහැමින් මුන් ගුරුවරුද කියන ප්‍රශ්නේ අහමින් ඉන්නවා. ගුරුවරුද විදුහල්පතිවරුද ශිෂ්‍යයින්ද දෙමව්පියන්ද පොදු සමාජයද ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේක ආණ්ඩුවක්ද කියන ප්‍රශ්නය. ඒ නිසා අවසානාත්මකව මම ඔබට යෝජනා කරන දේ කොතලාවල පනත ගේන්න තියෙන හදිස්සිය පෝට් සිටි පනත සම්මත කරගන්න තියෙන හදිස්සිය 20 වෙනි ආණ්ඩුක්‍රම සහ සංශෝධනයක් ගෙනල්ලන්නේ මන්ද තවන් දන්නේත් නෑ තවන්ට තියෙන බලය මොනවද කියලා. තේරෙන්නෙත් නෑ 20 නෙමේ 25ක් ගෙනල්ලා බලය දුන්නත් කරගන්නත් බෑ. ඒ මොකෙන් හරි 20කුත් ගෙනල්ලා සම්මත කරලා මොනවා හරි ටිකක් අරගත්තා. ඊට පස්සේ තව මේ මොහොතේ විශේෂගත නොවන මේ මොහොතේ හදිස්සියක් නැති බොහෝ අනපනත් නීති ප්‍රතිපත්ති ගැසට් අරව මේවා කන්දරාවක් දාගෙන ඒව කරගන්න ආණ්ඩුවට උවමනාවක් තිබුණා. සහ ඒක මේ මොහොතෙත් තියෙනවා අනාගතේදිත් තියෙනවා. නමුත් මේ මොහොතේ ප්‍රශ්නයක් වෙලා තිබෙන අනාගතයට දරුණු ප්‍රශ්නයක් හැටියට බලපාන්න නියමිතව තිබෙන මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම අධ්‍යාපනයේ පෞද්ගලීකරණය අභිභවාගී අධ්‍යාපනයේ මිලිටරිකරණය කිරීමට අදාළ මේ සංවාදයට ආණ්ඩුව කොහොමද මැදිහත් වෙන්නේ කියන කාරණාව. ඒකට ආණ්ඩුව කොහොමද කන් දෙන්නේ? වර්ජන සහ උද්ඝෝෂණ වලට ආණ්ඩුව මොනතරම් දුරට සංවේදීද කියන කාරණාව ආණ්ඩුවක් ඇත්ත වශයෙන් මේ මොහොතේ කල්පනා කළ යුතු ප්‍රමුඛතා අතර තිබෙන වැදගත් කාරණා. ඒ වගේම අනික් පැත්තෙන් මේ වෘත්තීය සමිති නායකයින් ප්‍රශ්න කිරීමක් ආරම්භ කරලා තිබෙනවා. මාධ්‍ය නිදහස භක්ෂණය කිරීම සම්බන්ධ වීඩියෝ එකෙත් සිරස සම්බන්ධයෙන් මම කතා කරලා තිබෙන වීඩියෝ එකෙත් මේ දෙකෙදිම මම කතා කරලා තියෙනවා මේ කවුරු හරි විනාශ කරන්න ඕන නම් මුලින්ම ඔවුන්ගේ චරිත විනාශ කරනවාය කියලා. මේ ප්‍රශ්න වලට උත්තර දීම වෙනුවට දැන් කරන්නේ ස්ටාලින්ගේ උස කීයද? ස්ටාලින්ගේ කමිසේ සයිස් එක කීයද? ජයසිංහ දාන බෙල්ට් එක මොකක්ද? ජයසිංහගේ සපත්තු දෙක මොන జాතියද? ඒ වගේ ප්‍රශ්න තමයි මේ ගුරු විදුහල්පති ගැටලුවේ මේ අර්බුදේ ආණ්ඩුවට සහ ආණ්ඩුවේ පාර්ශවයට තියෙන ප්‍රශ්න. අවුරුදු 70ක් ඉක්මවලා තිබෙන ජනාධිපතිවරයා ජනාධිපති හැටියට නෙමෙයි අවුරුදු 70ක් මිනිහෙක් ජීවත් වුණාට පස්සේ පොඩි පරිචයක් වෙනවනේ මිනිහෙක් නිකම් මොහේ සමාජය ඇතුලේ නාකි වුණත්. ඒතර ඒ වගේ මිනිහෙක් ප්‍රශ්නයක් දිහා බලන විදිහක් අපි දැකලා දිනවා. නිකං කඩවල් ගාව BDBP කේ හේල්කං කකා දාන්‍ය දෑද ඉඳලා වයසට යන මිනිහෙක් වුණත් උත්තරයක් හොයන තෝරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ජනාධිපති කියන කැපැසිටි එක පැත්තකට තියලා අවුරුදු 70ක් වයෝවෘත මිනිහෙක් මේ ප්‍රශ්න දිහා බලන ලෙවල් එකෙන්වත් මේකට මැදිහත් විය යුතුයි කියලා අපි ජනාධිපතිවරයාට මතක් කරනවා. මේ අර්බුදයට යන්නේ ලංකාවේ අධ්‍යාපනයේ බව අමතක නොකළ යුතුයි. ඔබේ දරුවා ඕ ලෙවල් ලියනවා මේ අවුරුද්දේ, ලබන අවුරුද්දේ. ඒ ලෙවල් ලියනවා මේ අවුරුද්දේ, ලබන අවුරුද්දේ. හය පන්තියේ දැනුම හය පන්තියේ වයසේදී නොලැබුණොත් ඊට පස්සේ දරුවට මොකද වෙන්නේ? 7, 8, 9 දරුවන්ට ඒ දැනුම අවබෝධය ඒ පරිචය ඒ පන්තිවල නොලැබුණොත් මොකද වෙන්නේ? ඒ ගැන ටිකක් කල්පනා කරන්න. ඔබ මේ නාලිකාවට කැමති නම් මේ පන්නේ නාලිකාවලට මේ පන්නේ වීඩියෝ වලට ඔබ කැමති නම් මේ channel එක subscribe කරන්න. අපි ආයෙ දවසක හම්බෙමු.